අයිබෝවන් පැත්තකට අත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඔබ හමු වන මම අනුරුද්ධ රත්නායක මම තිලින් නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල හිරු ශාක්‍යසිංහ මංගල්‍යෙන් මුතියංගන පුදබිම ඒකාලෝක වෙයි සාදු නාද දෙමින් අපි සියලුම දෙනා මේ පින්බිම ආලෝකමත් වන ආකාරය ෂට් වර්ණ විදු නිසක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාවට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් අද සිටම මුතියංගන පුදබිමට අරණායක කදුපන්තියේ කබරගල කන්දත් නායයි අයහපත් කාලගුණෙන් පීඩාවට පත්වුවන්ට සහන රැගත් ඉන්දිය නෞකා දෙකක් සහ ගුවන් යානයක් දිවයිනට ලඟා වෙයි සකල ලෝකවාසී බෞද්ධ ජනතාව අප අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ සම්බුදු තෙමගුල අද බැතිසිතින් සමරනු ලබනවා සම්බුදු තෙමගුල වෙනුවෙන් හිරු ටීවී සහ හිරු FM සංවිධානය කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍ය අද දිනේ පුරා පැවැතුනේ සම්බුදු පහසින් පාත්‍ර වූ ඓතිහාසික මුතියංගන රජමහා විහාර බිමේදී ඒ අතිවිශාල සදහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් හිරු ශාක්‍ය සිංහ මංගල්‍ය තිලෝගුරු තථාගතයන්න් වහන්සේගේ පාදස්පර්ශයෙන් සුපින්වත් වූ බදුළු මුතියංගන මහා පින්බිමේ සිට සම්බුදු තෙමගුල සමරනුවස් හිරු ටීවී පුදන රූපමය පූජාවලිය හිරු ශාක්‍ය සිංහ මංගල්‍ය අරබන්නට අවසරයි ආසියානු මාධ්‍යාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ මූලිකත්වයෙන් හිරු ටීවී හා හිරු FM සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍ය අද හිමිදිරියේ ආරම්භුනේ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ඒ වන විටත් මුතියංගන විහාර භූමිය සදහැවතුන්ගෙන් පිරි ඉතිරි ගොස් තිබුණු අතර ඔවුන් අශ්‍රාංග ශීලයේ පිහිටවීම සිදු කළේ මුතියංගන රජමහා විහාරයේ බාරකාර දුරන්දර ශාස්ත්‍රපති පූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියන් විසින් සමන්නාගතං සීලං සමාදියාමි සතු 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 අතුරු සිදුරු නැතුව දස දහස් ගණනෙන් සදහැවතුන් සම්බුදු පහස ලැබූ මේ පිම්බිමේ පහස ලබාගෙන ශාක්‍ය සිංහ මංගල්‍ය සිද්ධ කරන්නට ඔබ හැමදෙනාම මේ සූදානම් වන්නේ ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේණු සිල්වා මැතිතුමන් කාර්ය මණ්ඩලය සමගින් වාර්ෂිකවම වෙසක් පුර පසළොස්වක් පුන් පොහෝ දා මේ රටේ අති පූජනීය වූ පුණ්‍ය භූමිය කරා එක්රුක් වෙමින් බුදු තෙමඟුල සීපත් කරමින් ශාක්‍ය සිංහ මහා මංගල්‍ය සියලු පිරිවැය දරමින් සියලු දායකත්වයේ දරමින් කටයුතු සිදු කිරීම එතුමන් අනන්ත වූ සංසාරේ සිදු කර ගන්නට යෙදුන මහා පින්කම්වල ප්‍රතිඵල හැටියටමයි අගනුවරින් සැතපොම් සිය ගණනාවක් ඈත මේ බදුල්ල පුරවරයට පැමිණිලා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයේ තෙවතාවක් ලබන්නට වාසනාවන්ත වුණ මේ පින්බිමට පැමිණිලා බෞද්ධ ජනතාව සම්බන්ධ කරගෙන මහාර්ග වූ පින්කමක් සිදු කර ගන්නට එතුමන්ට අවස්ථාව ලැබුණේ එතුමන් මේ ලෝකයට බිහි කළ ආදරණීය දෙමව්පියන්ගෙන් එතුමන්ට ලැබුණ ඒ මහා ශක්තියයි ඒ මහා පුණ්‍යමේ බලයයි එතුමා සසරදී සිදු කරගත් මහා පින්කම්වල ශක්තියයි එතුමා වාර්ෂිකව මේ පින්කම් සිදු කරමින් බුද්ධ ආදී රත්නත්‍රයේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටවමින් සිදු කරන මේ දායකත්වය ඔවුන්ගේ සියලු ව්‍යාපාර ආදී කටයුතු සාර්ථක කර ගන්නට එවැගේම එතුමාගේ සියලු මාධ්‍ය අංශවල සියලු දෙනාගේ සියලු කටයුතු සාර්ථක කර ගන්නට ඔවුන්ට වඩා වඩාත් මෙවන් වූ පින්කම්වල නිරත වෙන්නට අසරණ වූ ජනතාවගේ මෙලව පරලොව දෙලව ජීවිතයේ සුගතිගාමී කරගන්නට ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් දුම්නස් වලින් පිරිච්ච මේ ඝෝර වූ සසරෙන් අත මිදී උතුම් මමා මහ නිවණෙන් සැනසෙන්නට ඔබ ලබා දෙන මේ දායකත්වය අපේ මේ සදැහැති බෞද්ධ පින්වතුන්ට මහා භාග්යක්මයි මහා වාසනාවක්මයි අනතුරුව මුතියංගන බෝසමිඳු සෙවණේ සිට පූජ්‍ය මැදිරිගිරියේ සිද්ධාර්ථ හිමියන් විසින් උදෑසන ධර්මදේශනය සිදු කළා ප්‍රමාණවත් මට්ටමින් අපේ ජීවිතවලට ලං කරගෙන නැහැ කියලා ලංකීය වෙසක් මංගල්‍යයේ ඓතිහාසික ගමන් මඟ පිළිබඳ කාලීන ධර්ම සාකච්ඡාවක් පැවැත්වුණේ ඉන් අනතුරුවයි
पूज्य पोलोन्नरुवे वाचीसर हिमि प्रमुख विद्वतुन्गे सहभागित्वयेन पैतुनु एम साकच्छाव सजीवीव हिरु टीवी ओस्से विकाशय केरुणा ऐतिहासिक मुतियांगन पुण्य भूमियेदी दहवल बुद्ध पूजामय पिंकम पैतुने इन अनतुरुवाई सदहसितिन मेहि रगिन आ बुद्ध पूजाव सदहसितिन बुदुन वहन्से उदेसा අද පසරුවේ පැවති ධර්ම සාකච්ඡාවෙන් අනතුරුව ශිල්ප වාරණය කිරීම හා බෝධි පූජා පින්කම සිදු කෙරුණා. කාලක රද්දයක් දැකලා නැහැ මම. මේ වගේ දෙයක් මට සතුටුයි. කඳුළු වැලෙන්නේ සතුටුයි දිගමද. අසනීපේ ඉඳලා හිතාගත්ත ඉදුම කියලා කොහොම හරි ආවා. ඒක තමයි දැන් තියෙන හිතන සතුටු මේ. වචනවත් එන්නේ නැතර හිතන සතුටුයි. උදේ පාන්දර 3 ඉඳන් නැගිටලා ඉතාලම සන්තෝෂයි සන්තෝෂ කියාගන්න බෑ සන්තෝෂෙට තමයි අපිට බෑදෙන්නේ හිරු ටීවී එකට ගොඩක් පින් සිද්ධ වෙනවා මේ වගේ ගොඩක් පින්වන්ත වැඩක් කරපු එක ගැන බදළු පුරවරේම කිරි උතුරනවා වගේ උතුරනවා කියාගන්න බැරි සතුටක් තියෙනවා ජීවිතාන්තයේ මෙම වයසකට නොසිතු නොපැතු දෙයක් සියසින් අද දැකගන්න උදා උපකාර අපිට කරලා තිනවා බුද්ධ සාසනීය තිරාත් කාලයක්ම පවතින තේ මේ හිරුණාලිකාවත් පවතින ඕන හිතේ තියෙන සතුට නම් අනන්ත අප්‍රමාණයි ටීවී එකේ වැඩසටහන යනවා දැක්කව ඒක බලලා මට ඇත්තමයි සතුටුනා මම තනියෙන් හරි මේ ගමන යනවා කියලා හැමෝම කිව්වා නාය ගිහිල්ලා තියෙන්නේ කරදරයි බස් යන්නේ නැහැ කිසිම අනතුරක් උනේ නැහැ हिरु शाक्य सिंह मंगले पहान लक्ष्य महा आलोक पूजाव सदैवतुन लक्ष्य संख्यात पिरिसगे सहभागित्वेन अद पसर्वे आरंभ करुणा මුතියංගනේ රජමහා විහාර පුදබිම ආලෝකමත් කරමින් අද පස්වරු 6:30ට පමණ පහන් ලක්ෂයේ ආලෝක පූජාව පැවැත්ුණේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එතුමාගේ අනුග්‍රහය ඇතිව ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් පළමු පහන් සිල දැල්වීමෙන් අනතුරුව මුතියංගන රජමහා විහාර පිම්බිමට පැමිණ සිටි දහස් සංඛ්‍යාත සදහැවතුන් ඊට එකතු වුණා පුණ්‍ය භූමිය තෝරාගෙන ඒ ස්ථානවල වෙසක් පුරපසරුස්වක් පොහොව දවසේදී එහිදී හිරු ටීවී සහ හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා විසින් ඓතිහාසික මුතියංගන රජමහා විහාරය වෙත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කිරීමද සිදු කෙරුණා ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මැතිතුමන් එතුමන්ගේ වාසනාවන්ත සුරතින් සමාධි පිළිම වහන්සේ නමක් මුතියංගන මහසෑ රදුන් වෙත පූජෝපහාර කරන ආකාරය ඔබට දකින්නට පුළුවන් එතුමන් සිව් වසරක් පුරාවටම වෙසක් පුන් පොහෝ දිනේදී බුදුපා පහසලත් ශ්‍රී ලංකාවේ සුපින් බිම් තෝරාගෙන ඒ සෑම සුපින් බිමකම මේ මහා පින්කම ඉෂ්ට සිද්ධ කරා බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති මුතියංගන චෛත්‍ය රාජාණන් වහන්සේ ෂඩ්වර්ණ විදුලි ආලෝකයෙන් ආලෝකවත් කිරීමේ පුණ්‍ය කර්මය ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් සිදු වූයේ ඉන් අනතුරුවයි සාදු නාද දෙමින් අපි සියලුම දෙනා මේ පින්බිම ආලෝකමත් වන ආකාරය ෂඩ්වර්ණ විදුලි බුබුලින් ඓතිහාසික බදුළු මුතියංගන මහසෑ රදුන් පුද කරන ආකාරය පූජෝපහාර දක්වන ආකාරය ඔබට දකින්නට පුළුවන් මේ මොහොතේදී අපත් සමගින් සිටිනවා ඓතිහාසික බදුළු මුතියංගන රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය සියම් මහානිකායේ අස්කිරි පාර්ශවයේ කාරක මහා සංඝ සභික ඓතිහාසික බදුළු මුතියංගන රාජමහා විහාරස්ථානයේ බාරකාර ශාස්ත්‍රපති පූජ්‍යපාද මුරුද්දණී ධම්මරතන නායක ස්වාමීපාදයන් වහන්සේ අපේ හාමුදුරනේ ඓතිහාසික මුතියංගන සෑ සම්බුදුන් වහන්සේ ෂඩ්වර්ණේ විදුලි බුබුලෙන් ආලෝකමත් වෙන මේ මොහොත අපි හැමදෙනාගේම සිස්සතන් තුල ඇති වෙන්නේ අසීමිත වූ බුද්ධ ආලම්බන ප්‍රීතියක් රේනුද සිල්වා ගරු සභාපතිතුමනි ඔබතුමන් 500ක් මහරහතන් වහන්සේලාගේ පාද ස්පර්ශයේ ලැබූ පිම්බිමේ මේ සිද්ධ කරන මේ මහා අසිරිමත් වූ පින්කම ඔබතුමන්ගේ පවුලේ ඔබතුමන්ගේ දරුවන්ගේ සහ ඔබතුමාගේ ව්‍යාපාර කටයුතු ඔබතුමන්ගේ සියලු කාර්ය මණ්ඩලයේ කටයුතු සාර්ථක කර ගන්නට මේ මහා ආශිර්වාදමය පින්කම මහත් ආශිර්වාදයක් වෙනවාට කිසිම සැකයක් නැහැ Thank you.
තිලවට තිලක වූ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමගුල නිමිති කරගනිමින් හිරු ටීවී සහ හිරු FM වාර්ෂිකව සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනා කපිල වස්තුපුර නිසක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය හෙට අලුයම 6ට ආරම්භ කිරීමට නියමිතයි. බදුළු මුත්‍යාංගන රජ මහා විහාරස්ථාන පිඹීමේ පැවැත්වීම මෙම ධාතු ප්‍රදර්ශනයට එක්වීමේ අරමුණින් මේ වන විටත් සදහවතුන් විශාල පිරිසක් එහි පැමිණීමේ සිටිනවා. තිලෝකරු ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කෙරෙන වෙසක් උත්සවය තවත් අර්ථවත් කිරීමේ අරමුණින් හිරු ටීවී සහ හිරු FM බැතිසිතින් සංවිධානය කරන කපිලවස්තුපුර නිසක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය මෙවර සිදු කෙරෙන්නේ සම්බුදු පාද ස්පර්ශයලත් ඓතිහාසික බදුළු මුතියංගන රජමහා විහාරස්ථාන පුණ්‍ය භූමියයි. ආසියානු මාධ්‍යාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනාව හෙට අලුයම 6 සිට ලබන 24 වෙනිදා තෙක් පැවැත්වෙනවා. වස්කඩුව ශ්‍රී සුභූති විහාරයේ තැන්පත් කර තිබෙන කපිලවස්තුපුර නිසක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වෙනුවෙන් විශේෂ බුද්ධ පූජාව අද දහවල් මෙම විහාරස්ථානයේදී සිදු කෙරුණා. ඒ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය වස්කඩුවේ මහින්දාභිදාන හිමියන්ගේ මෙහෙයවීමෙන් 1898 තමයි ওই ධාතුන් වහන්සේ මේ ස්ථාන ලැබුණේ. හැබැයි මේතරම් ජනතාවට වන්දනා මාන කරන්න ධාතුන් වහන්සේලා කරඬුව විවෘත කළේ ABC මාධ්‍ය ජාලයත් එක්ක අපේ එකතු වීම. ඉතින් මම හිතන්නේ දැන් මේ අපි 4 වෙනි අවුරුද්ද කරන්නේ. මේක සුවිශල් මහා පිංගමක් කියලා හඳුන්වන්නට ඕනේ. මේක රටට වෙසක්. ගමට බුදුහාමුදුර වඩම්මන කටයුත්තක් මෙතන සිද්ධ වෙන්නේ. ඒක හරි විශිෂ්ටයි. අද රාත්‍රියේ එළඹෙන සුබ මොහොතින් නිසක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මුතියංගන පුදබිම වෙත වැඩම කරවීමට නියමිතයි. එලෙස වැඩම කරවන සර්වඥ ධාතුන් වහන්සේ මුතියංගන පුදබිමේ ඉදිකරනු විශේෂ ධාතු මන්දිරයේ තැන්පත් කරනවා. කපිල වස්තුපුර නිසක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ අරමුණින් හිරු උත්තම ධාතු වන්දනා පින්කමට සහභාගී වීමට මේ වන විටත් සදහවතුන් විශාල වශයෙන් පැමිණෙමින් සිටින අයුරු දක්නට ලැබුණා. මේ බලන්න දැන් කොච්චර ලස්සනට අද පායනවාද මේ පිනම තමයි ඉතින් ධාතුන් වහන්සේලා වඩින්පු ඒ පිනම තමයි කියලා හිතෙන බුදුරජාණන් වහන්සේ දකින්නවා වගේ මේ කරන සත්කාරය අපට බොහොම වැදගත්. ඊය තමයි ආවේ මොණ්ඩාගල ඉඳලා ධාතුන් වහන්සේලා බලන්න තමයි මේ රැස්විලා ඉන්නේ මේ සියලුම දෙනා එක්ක. ඔබතුමාලට ගොඩාක් පින්. දවස් 3ක් තියෙනවා වැඳ පුදාගෙන තමයි අපි මේතන යන්නේ. ගොඩාක් පින් සිද්ධ වෙයි. දවස් දෙකක් හරි අපි ඉඳලා ධාතුන් වහන්සේලා බලලා යන්න තමයි හිතාගෙන ඉන්නේ. අපිට අනිවාර්යෙන් එක කරගන්න ඔයාලගේ ධෛර්ය ශක්තිය අපිට ලැබෙනවා. හෙට දවසේ පෙන්වන මේ ධාතුන් වහන්සේලා වැඳ පුදාගෙන යන්න අපි කොහොම හරි ඉන්නවා. මේ වගේ වැඩසටහනක් කරපු හිරුට ගොඩක් පිං. මගේ දරුවෝ කරන්න වගේ මේ දේ කරන මම ගොඩාක් සතුටුයි. කියට හරි අපි ධාතුන් වහන්සේලා බලලා තමයි යන්නේ. පාන්දර 2ට මෙතන පැමිණියේ ධාතුන් වහන්සේලා වැඳලා මිසක් අපි මෙතන යන්නේ නැහැ. අපි හිරු ටීවී එකට ගොඩාක් පින් දෙනවා මේ කරපු සත්කාරයට. හිරු උත්තම ධාතු වන්දනාවට සපෙමිණෙන සදහවතුන්ට අවශ්‍ය සියලු පහසුකම් මුතියංගන රජමහා විහාරස්ථානයේ මේ වන විටත් සූදානම් කර අවසන්. ජීවමාන බුදුන් දකින්නාසේ දැක සිත පහදවා ගැනීමට හැකිවන මෙම පින්වත් දුර්ලභ අවස්ථාවට සුදුපතින් සැරසී පැමිණ වැඳ පුදාගෙන දෙලොව දියුණුවට මඟ සාදා ගන්නා ලෙසට පින් කැමති සැමට හිරු ටීවී සහ හිරු FM සදහසිතින් ආරාධනා කර සිටිනවා. ඓතිහාසික බදුළු මුතියංගන පුදබිමේ පැවැත්වෙන හිරු ශාක්‍ය සිංහ මංගල්‍යයේ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා එහි සිටින හිරු ප්‍රවෘත්ති අංශයේ මහේෂ් සේනාරත්න. මහේෂ් ඔබට අවස්ථාව. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සම්බුදු තෙමගුල සකල ලෝකවාසී බෞද්ධ ජනී ජනයා සමරද්දී හිරු ටීවී සහ හිරු FM සංවිධානය කළ හිරු ශාක්‍ය සිංහ මංගල්‍ය බදුළු මුතියංගන රජමහා විහාරස්ථානයේදී අති සාර්ථකව බොහොම පිංවත් ලෙසින් පැවැත්ුණා. මේ මොහොත වන විටත් ඓතිහාසික බදුළු මුතියංගන රජමහා විහාරස්ථානය එකම හිස් ගොඩක් බවට පත්වී අවසානයි. අද පසුරුවේ ආසියානු මාධ්‍යාලයේ ගරු සභාපති රේනෝ සිල්ලා මැතිතුන්ගේ සුරතින් චෛත්‍ය රාජනන් වහන්සේ ෂඩ්වර්ණ ආලෝකයෙන් යුතුව ඒකාලෝක කළා. පහන් වලින්
ආලෝකමත් කළා මේ පින්බිම ඒ නිසාවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ පින්බිමට පැමිණියේ ඔවුන්ගේ සිත් පහන් කරගන්නට ඔවුන්ගේ අනාගතය සාර්ථක කරගන්නට ඔබට මතක් කළ යුතුයි හෙට දවස තමයි වඩා වැදගත් දවස මගේ බුදුහාමුදුරුව නිසකවම දැකගත්තා හා සමානව කපිල වස්තුපුර නිසක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ උතුම් අවස්ථාව ඔබට හිමි වෙනවා ඒ නිසාවෙන් ඔබ තවමත් ප්‍රමාද නැහැ එන්න ඓතිහාසික බදුළු මුතියංගන රාජමහා විහාරස්ථානයට මගේ බුදුහාමුදුරුව සියසින් දැක්කා හා සම කපිල වස්තුපුර නිසක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට මේ වන විටත් මේ මිනිසොන් නිදි වරාගෙන රැඳී සිටින්නේ හෙට උදෑසන සිට ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ අරමුණින් එනිසාවෙන් නැවත වතාවක් ඔබට ආරාධනා කරන්නේ එන්නට කියලා ඓතිහාසික බදුළු මුතියංගන රාජමහා විහාරස්ථානයට හෙට දවසේදීත් මේ සියලු තොරතුරු ඔබට සජීවීකරණය කිරීමේ බලාපොරොත්තු වෙන් අදට සමගන්නවා එරන්ද ගුණවර්ධන සමගින් මම මහේෂ් සේනාරත්න ඓතිහාසික බදුළු මුතියංගන රාජමහා විහාරස්ථානයේ සිට අයහපත් කාලගුණය සමග බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලින් සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් අතුරුදන් වූ සංඛ්‍යාව 127ක්. දිස්ත්‍රික්ක 22කට බලපෑ අයහපත් කාලගුණයෙන් අවතැන් වී ඇති පිරිස 346,514ක්. මේ අතර පිටාර ගැලූ කැලණිකගේ ජල මට්ටම මේ වන විට ක්‍රමයෙන් පහළ බසිමින් පවතිනවා. සතියන්තයේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග පසුගිය සඳුදා අලුයම් කාලයේ සිට කැලණිගඟ පිටාර ගැලීම ආරම්භ වුණා. පසුගිය බ්‍රහස්පතින්දා නාගලගම් වීදිය ජල මාපකයේ උපරිම අගය වාර්තා වූ අතර එය දැක්වුණේ අඩි 7.65ක් ලෙසයි. එහි අගය අද දහවල් වන විට අඩි 7 දක්වා පහළ බැස තිබුණා. කැලණිගඟේ හංවැල්ල ජල මාපකයේ අගය පසුගිය 18 වෙනිදා උපරිම අගය වාර්තා කළ අතර ඒ මීටර් 10ක් අද පස්වරු එකවන විට එය මීටර 7.9 දක්වා පහළ බැස තිබුණා. කැලණිගඟ පිටාර ගැලීමෙන් යට වූ ප්‍රදේශවල ජලය අද පස්වරු වන විට ක්‍රමයෙන් පහළ ගියත් එයට ජනජීවිතය යථා තත්ත්වයට ගෙනීමට තරම් හැකි වූයේ නැහැ. අප වාර්තාකරුවන් සඳහන් කළේ අද පස්වරු වන විටත් ඇතැම් ප්‍රදේශ අඩි 6ක් දක්වා ජලයෙන් යටව තිබූ බවයි. කැලණිය හා බියගම අවට ප්‍රදේශ රැසකට ඇතිව තිබෙන ගං අතුර තත්ත්වය මේ වන විටත් පහව ගොස් නැහැ. කැලණිගඟ පිටාර ගැලීම හේතු කොටගෙන 6 වන දිනටත් බියගම පිටකොටුව ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වී පවතින්නේ මේ ආකාරයටයි. විශේෂයෙන්ම මේ මාර්ගයේ මේ වන විට අඩි 5කට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යට වෙලා තියෙනවා. රථවාහන ගමනාගමනයට වෙන්වුණු මේ මාර්ගය අද දවසේ විවෘතව පවතින්නේ ජීවිතාරක්ෂක බෝට්ටු ඔරු පාරු සඳහා පමණයි. බියගම බොල්ලෑගල මේ ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතය තවමත් යථා තත්ත්වයට පත් වෙලා නැහැ. මේ ජනතාව මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් තමයි මේ වන විට සනීපාරක්ෂක ප්‍රශ්න. දැනට ඕන වියලි සලාක බේද්‍රව්‍ය ඒව තමයි අපිට ඕන. මෙඩ වලට බෙහෙත් ටිකක් එනද දෙන්න කකුල් ඔක්කොම සවුත් වෙලා දෙන්න මිසුගේ. ගංවතුරෙන් කොටුවී සිටින පිරිස් වෙනුවෙන් ආහාරපාන ආදිය ලබාදීම අදත් සිදු කෙරුණා. කැලණිගඟ දෙපස ජල ගැලීම් වලින් විපතටපත් වූවන්ට ආහාර ලබාදීම සහ මුදා ගැනීමේ කටයුතු අද දිනේත් ගුවන් හමුදාව සිදු කළ ආකාරයයි මේ. මීට අමතරව නාවික හමුදාවද ගං වතුරින් විපතට පත් වූවන්ට සහන සැලසීමේ කටයුතුවල තවදුරටත් නිරතව සිටිනවා. තොටලඟ, සේදවත්ත, වැල්ලම්පිටිය, අංගොඩ, මුල්ලේරියාව, මීතොට මුල්ල යන ප්‍රදේශවල ජල මට්ටමේ අඩුවීමක් අද දිනේ දක්නට ලැබුණා. ජල ගැලීම් හේතුවෙන් ලෝලෙවල් මාර්ගයේ කඩුවෙල සිට වැල්ලම්පිටිය දක්වා කොටසේ ස්ථාන ගණනාවක් තවමත් ජලයෙන් යට වී තිබීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. මා මේ මොහොත වන විට රැඳී සිටින්නේ කොළඹ අවිස්සාවේල ප්‍රධාන මාර්ගයේ අංගොඩ මන්සන්දියේ. ඊයේ වන විට මෙම ස්ථානයේ අඩි 3ක් පමණ ජලයෙන් යට වී තිබුණා. නමුත් මේ වන විට එම ජලය බැසගොස් ඇති ආකාරයක් තමයි අපට දක්නට ලැබෙන්නේ. ඊයේ දිනේදී මෙම ස්ථානයේ ගමන් කිරීමේ හැකියාවක් රථවාහන වලට නොතිබුණත් අද වන විට ක්‍රමක්‍රමයෙන් රථවාහන ගමනාගමනයට ඉඩ ප්‍රස්තාව සැලසී ඇති ආකාරයක් අපට දක්නට ලැබෙනවා. ප්‍රධාන මාර්ගවල තත්ත්වය මෙසේ වුවත් තවමත් අතුරු මාර්ග සියල්ලම පාහේ ජලයෙන් යට වී තිබෙනවා.
කැලණි ගඟ පිටාර ගැලීමේ නවතැන් වූ තොටලඟ සේදවත්ත ප්‍රදේශයේ ජනතාව අද දිනේත් රැඳී සිටියේ පෑලියගොඩ නව කැලණි පාලම මතයි. කෙසේ වෙතත් එහි රැඳී සිටි පිරිස් චෝදනා කළේ ආධාර ලබා ගැනීමේ චේතනාවෙන් වෙනත් ප්‍රදේශවල ජනතාවද එම ස්ථානයේ රැඳී සිටින බවයි. මෙතන ඉන්න ළමයි දරුවා අරගෙන ඒගොල්ලන්ට හම් වෙන බඩු ටික කුඩුකාර වෙන්ජකාර හැමෝම අරන් යනවා. පිටි සීනිය ආල් රෙදි පව. ඉතින් ඇවිල්ලා අරන් යනවා. ගම් අතුරු රවුච්ච අය නිකන් බලාගෙන ඉන්නවා. ඊ පැදුරු තියලා පැදුරු තරන්නේ පිට ඉන්න මිනිස්සු. කඩුවෙල ප්‍රදේශයේද තවමත් පවතින්නේ ජලයෙන් යටවයි. කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ කඩුවෙල වෙලේහන්දිය ප්‍රදේශයේ තමයි මේ මොහොතේම රැඳී සිටින්නේ. කැලණිගඟේ ජලයට යටවුණු මේ ප්‍රදේශයේ ප්‍රවාහන කටයුතු මේවනතුරු සිදුවන්නේ බෝට්ටු උපයෝගී කරගනිමින්. ජල ගැලීම් හේතුවෙන් බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල පවුල් 57,194කට අයත් පුද්ගලයන් 244,157 දෙනෙකු අවතැන් වී සිටිනවා. ජල ගැලීම් හේතුවෙන් වැඩිම පිරිසක් අවතැන් වී සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 147,616ක්. මේ අතර ආපදා තත්ත්වයන් මත ඇති වූ විදුලිය බිඳ වැටීම් කඩිනමින් සකස් කර දෙන බව විදුලි බල හා පුනර්ජනීය බල ශක්තිය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද ප්‍රකාශ කළා. රට පුරාම ඇති වූ හදිසි ආපදා තත්ත්වයක් එක්ක විදුලි බිඳ වැටීම් දහස් ගණනක් වාර්තා වුණා. දැන් අපි විදුලියේ ප්‍රශ්නයක් තියෙන ඕනම කෙනෙකුට කතා කරන්න විශේෂ දුරකථන අංකයක් අද හඳුන්වා දෙන්න කැමැති 011 30 30 303. දිවයින පුරා ඕනම ප්‍රදේශයක මේ දුරකථන අංකයට කතා කරන්න. ඒ වගේම මේ උවදොර නිසා ඇති වූ මීටර් පෙට්ටි කඩා වැටීම් වෙනත් ප්‍රශ්න සියල්ල නොමිලේ කර දෙන්නත් අමාත්‍යංශය හැටියටත් විදුලි බල මණ්ඩලය හැටියටත් සූදානම්ින් ඉන්නවා. පීඩාවට පත් වූ ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ, වියලි ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ රැගත් ඉන්දිය නෞකා දෙකක් අද දහවල් කොළඹ වරායට පැමිණියා. මේ අතර ඖෂධ, වැහිකබා, කූඩාරම් සහ විදුලි ජනක යන්ත්‍ර ඇතුළු පීඩාවට පත් වූවන්ට අවශ්‍ය ද්‍රව්‍ය ආධාර රැගත් ඉන්දිය ගුවන් යානයක්ද අද අලුයම දිවයිනට පැමිණියා. ආපදා තත්ත්වයෙන් වූ හානි තවදුරටත් කළමනාකරණය කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් ජනාධිපති කාර්යසාධන බලකායක් ස්ථාපිත කර තිබෙනවා. අරණායක ප්‍රදේශයේ කබරගල කන්දේද අද පස්වරුවේ නායාමක් සිදු වුණා. අධාර නිවසයන් ඊයේ වන විට තෙම ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර එහි ඇති අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් කිසිදු නිලධාරියෙක් මෙතෙක්ෙහි ගොස් නැහැ. අද දවස පුරා පැවති වැසි සහිත කාලගුණික තත්ත්වයක් සමග අරණායක කබරගල කන්ද ප්‍රදේශය අද පස්වරුවේ මෙම නායාම සිදු වුණා. නායාමෙන් එම ප්‍රදේශයේ විශාල ප්‍රමාණයක් විනාශයට පත් වුවත් ජීවිත හෝ දේපල හානි වාර්තා වී නැහැ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එම කන්දේ අවදානම හේතුවෙන් නිවැසියන් එම ප්‍රදේශයෙන් ඉවත් කර තිබූ බවයි. අපි ගෙදර හිටියේ, ඊයේ ගිහින් උදේ ආවේ. ඒ ඇවිල්ලා හිටන් ගෙදර යන මා පිටයි හැදියන්ද දිනු සද්ද ඇහුණා. සද්ද ඇහෙනකොට මා පිටයි පැන්න එළියට. පැන්න දුවගෙන ආවා. එච්චරයි අපි දන්නේ බැලුවේ නෑ මුකුත් අපි දෙන්න ආව දුවගෙන. සෙනිකෝ ඉරනවා විනාඩියක් යන ඉස්සර විනාඩියක් දෙකක් යනකොට ඉවර සද්ද. කට්ටිය හොඟක් කිරේ නෑ කට්ටිය ඊයේ මේ අයින් කරන්න අයින් වෙන්න කිව්වනේ. කෙනෙක් දෙන්නෙක් වයි තමයි හිටියේ. දේවල් 34ක් 35ක් විතර දිනනවා. දේවල් වලට අලාභහානි කළා ඇති බලන්න කවුරු ගියේ නෑ තමයි. මේ අතර කෑගල්ල අරණායක සාමසරකන්ද ප්‍රදේශයේ සිදු වූ නායෑමෙන් මියගිය තවත් දෙදෙනෙකුගේ මලසිරුරු අද පෙරවරුවේ හමු වී තිබෙනවා. යුද හමුදාව ප්‍රමුඛ කණ්ඩායම් අද පෙරවරුවේ සිට සිදු කළ අතුරුදන්වුවන් සෙවීමේ මෙහෙයුම් අතරතුර එම මලසිරුරු හමු වුණා. ඒ අනුව සාමසරකන්ද නායෑමෙන් මියගිය 24 දෙනෙකුගේ සිරුරු මේවන විට සොයා ගැනීමට මෙහෙයුම් කණ්ඩායම් සමත් වී තිබෙනවා. අද දිනේ පුරාවටත් මෙම මෙහෙයුම් කටයුතු වලට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුණා. මේ අතර බුලත්කොහුපිටිය කළුපහන ප්‍රදේශයේ පසුගියදා නායෑමට ලක් වූ ප්‍රදේශයට නුදුරින් පිහිටි උඩපැලම් දිනිය ප්‍රදේශයේ නායෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 62ක පුද්ගලයන් 170 දෙනෙකු පැලම්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ රඳවා සිටිනවා. ඒ පසුගිය 16 වෙනිදා සිටයි. ඊයේ පෙරේදා 16 දිනක් යට වෙලා තියෙන්නේ මේකම එහා පැත්තේ කලාපේ. අපි මේ මැරෙන්න ඉස්සලා තමයි මෙතනට මේ ඇවිල්ලා පරිස්සම් වෙලා ඉන්න try කරන්නේ. ඇත්තටම අපිට කනගාටුයි. අපි කියන්නේ බලන්න දවස් 5ක් වෙනකන් කිසිම කෙනෙක් ආවේ නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කොච්චර කිව්වත් එන්නේ නැහැ. තරහ වෙලා වගේ කට්ටිය එක එක જાති කියනවා. කිසිම අවධානයක්ට ලක් වෙන්නේ නැහැ. සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ මේ මිනිසුන්ට. කිතුල්ගල මඩමෝදර ප්‍රදේශයේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිලාබැසීමත් සමග ඇති වූ නායෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 20ක් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පියවර ගත්තා. එම පිරිස මේවන විට රඳවා සිටින්නේ නවට රජමහා විහාරස්ථානයේ. කෙසේ වෙතත් මාර්ගයේ අවට භූමියේද ඇතම් ස්ථානවල පිපිරීම් සලකුණු දක්නට ලැබෙනවා. ගලහ ටුණාලිවත්ත මල්බේරි ප්‍රදේශයේ මාර්ගයක් ගිලාබැසීමත් සමග ඇති වූ නායෑමේ අවදානමක් හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 48කට අයත් 191 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මැදිහත් වීමෙන් ඔවුන් මේ වන විට රඳවා සිටින්නේ ටුණාලිවත්ත දෙමළ මහාවිද්‍යාලයේ.
නායම්වලින් සහ ගංගවතුරෙන් විනාශයට පත් වූ නිවාස කඩිනමින් ඉදිකර දීමට රජය පියවර ගන්නා බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරනායක සාම්සරකන්ද නායාමෙන් අවතැන් වූ ජනතාවගේ සුවදුක් විමසීම සඳහා එම ප්‍රදේශයට පැමිණි අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. පසුගිය 17 වෙනිදා අරනායක සාම්සරකන්ද නායාමෙන් අවතැන් වූවන් මේ වන විට රැඳී සිටින්නේ කෑගල්ල දික්පිටිය රාජගිරිය මහාවිද්‍යාලයේ පිහිටුව ඇති සහන කඳවුරේයි. අද පෙරවරුවේ එහි පැමිණි අග්‍රාමාත්‍යවරයා ජනතාවගේ සුවදුක් විමසා සිටියා. එම අවස්ථාවට මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාන මහතුරුන් ද එක්ව සිටියා. අග්‍රාමාත්‍යවරයාතුළු පිරිස අනතුරුව බියගම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. බියගම යබරළු හා මල්වාන ප්‍රදේශවල සංචාරය කළ අග්‍රාමාත්‍යවරයාතුළු පිරිස අනතුරුව ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවකද නිරත වුණා. සියලුම උදවියට අවශ්‍ය කරන පහසුකම් සලසමින් ඉන්නවා. මේ වැස්ස පහ වෙනතුරු තමයි අපි බලාගෙන ඉන්නේ. මොකද මේකත් එක්ක මෝසම් වැස්ස පටන් ගන්නවා. අදත් හෙටත් තවත් වැසිබර කාලගුණයක් තියෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියලා තියෙනවා. ඒ වගේම දැනට වැසීම කොහොම අඩුවෙන් සිද්ධ වෙන්නේ. ඒකකම් අවශ්‍ය කටයුතු අපි කරනවා. මේ පියසන පත්‍රය තියෙන අවස්ථාවක එයාගේ ජීවිතය නැවත යථාතත්වයටපත් කිරීම අපේ ආන්දෝලනයේ වගකීමක්. ඒ නිසා තමයි ගිය ගමන අයවැය තුලින් අප මුදල් වෙන් කර තිබේ රටේ මේ වගේ රක්ෂණ කිරීමකට කෝටි 1000කට අපේ රට රක්ෂණය කළ තිබෙනවා. ඒ නිසා අපි කාරණු ඉල්ලන්නේ සියලුම විපතට පත්‍රය තියෙන අය ඉදිරිපත් කරන්න අප පුළුවන් තරම් ඉක්මනට මේ සම්බන්ධයෙන් උදව් කිරීමට අපි බලාපොරොත්තු වෙන සිටිනවා. ගියක් නැවත යථාතත්වයට ගේන්න අපි රථවාහන වලට නම් නැහැ. प्रदेश අග්‍රාමාත්‍යවරයා ගංගවතුර හේතුවෙන් නවතන් පිරිස රැදී සිටින කඩුවෙල පහළ බෝමිරිය මුනුදාස කුමාරතුංග විද්‍යාලයට පැමිණ ජනතාවගේ අවශ්‍යතා සොයා බැලුවා. වහාම පුළුවන් තරම්ම කණ්ඩායම් තමන් ගෙවල් වලට යවන්නට උවමනා ආධාර උපකාර කණ්ඩායම් බලාපොරොත්තු වෙනවා. පාසල් පිළිබඳව අධ්‍යාපන ඇමතුමා දැන් පියවර ගන්නවා. එපල පොත් ආපහු ලබලා දෙන්න, පාසල් විවෘත කරන්න, අදාළ අමාත්‍ය සාකච්ඡා කරනවා, කැඳුරුම්පත් උපන්න සහතිකය සියල්ලම නැති වුණු අයට ඒවා කොහොමද අපි ආපහු ලබලා දෙන්නේ කියලා. මේ අතර මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ගංගවතුරෙන් පීඩාවට පත්ව සිටින වැල්ලන්පිටියේ ජනතාව හමු වී ඔවුන්ගේ අවශ්‍යතා විමසා සිටියා. පවතින කාලගුණ තත්වය ආපදා සහ සහන සැලසීමේ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා. කැලණිගඟ ඉහළ ඉඳලා කතා කරොත් අවිස්සාවේල්ලේ ගංවතුර තදෙට්ටම තිබුණ අවස්ථාවේ අඩි 65ක උසකට ජල මට්ටම තිබුණා. මේ වෙනකොට අඩි 42 දක්වා අඩි 23ක් අඩු වෙලා තියෙනවා අවිස්සාවේල්ල ප්‍රදේශයේ අපේ ජල මට්ටමේ. එක හංවැල්ලේ මීටර 10ක් තිබුණ එක මීටර 8.2ක්, ඒ කියන්නේ අඩි 6ක් විතර පහළට ජල මට්ටම මේ වෙනකොට බැහැලා තියෙනවා. එකම කොළඹ, ඒ කියන්නේ නාගලගම තමයි විශේෂ අපි මාපකය ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්නේ. ඒක ඉහළ ගංවතුර මට්ටමට, ඒ කියන්නේ අඩි 7.65ට නැගලා තිබ්බා. මේ වෙනකොට අඩි 6.8 මට්ටමේ තියෙන්නේ. යම් මුහුදේ තියෙන අර වඩදිය නිසා යම් විදියට මේක පොඩි එහා මෙහා වීමක් කළා. අඩි 7 මට්ටමේ තියෙනවා. මේ වනකට අඟල් 6ක විතර ජල මට්ටම පහළ ගිහිල්ලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලය තුර මේ ජල මට්ටම අඩු වෙලා යයි කියලා. විශාල ජලාශ 23ක්ම පිට අර ගැලුවා. නමුත් මේ වන විට ජලාශ 7කට පිට අර ගන්න ජලාශ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒත් බොහොම සුළු වශයෙන් පිට අර ගන්න. ඒ නිසා අනිකුත් ප්‍රදේශවලත් මේ ගම් වතුර උදුර මේ වනකට බොහෝ දුරට පහ වෙලා තියෙනවා. අරනායක අතුරුදහන් වූ අය සෙවීමේ කටයුතු තාමත් සිදු වෙනවා. මේ වන විට මృత ශරීර 14ක් එම ස්ථානයෙන් සොයාගෙන තිබෙනවා. ඊට අමතරව පුද්ගලයන් 11 දෙනෙකුගේ ශරීර කොටස් හමු වී තිබෙනවා. ඒ වගේම බුලත් කොහපිටියේ සිදු වූ නායාම සම්බන්ධයෙන් මృత ශරීර 14ක් සොයාගෙන තිබෙනවා. ඒ වගේම ඊයේ හවස වන විට 2 දෙනෙකුගේ ශරීර කොටස් හමු වුණා. මේ 16 දෙනාම අපි දැන් හඳුනාගෙන තිබෙනවා. එම අතුරුදහන් වූවන් සෙවීමේ ක්‍රියාන්විතය ඊයේ හවස නිමාවට පත් කරනු ලැබුවා. වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් පවතිනවා. රෝණු කියන සුළුසුළඟේ බලපෑම හේතු කරගෙන ඒ වගේම බස්නාහිර සහ දකුණු මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර 70-80 දක්වා
धीवर प्रजाव हेरमीन पवती आसियान माध्य जाले सिवन वरटत इदिरिपत करन एसिदिसी ऑनलाइन तोरण हिरु टीवी हिरु एफएम सह हिरु गोसिप यान वेब अडवी ओस्से ओबट दैन आरंभिय हकी मेवरहि कथावस्तु वन्ने सीलव नागराज जातकेयाई एवरेस्ट कंदमुदुन तरणय कल प्रथम श्रीलंकिकया बवट पत्वेमिन जयंती कुरुतुम्पाल महात्मिय अद उदासन लोव उसम कंदु शिखरय वन एवरेस्ट कंदमुदुनट लंगा वुना केसे वेतत जयंती कुरुतुम्पाल महात्मिय समग एवरेस्ट तरणयट एक्व सिटिन योहान पीरिस्ट अवसन अदीरट लंगा वीमट हकी वुने नहे दक्षिण अतिवेगी मार्गे आसन्ने कहतुडुव प्रदेशवे दिक्एल असल क्रिकेट क्रीडा कर्मीन सिटी विसि एक हेवरिदि तरुणयकु अलट वेटुन पंदुव गनीमट यामेदी दियेगिली अतुरुदन्व तिबेनवा एम्बुलगम कंदूड वेल्याय प्रदेशे विनोदयट ओरुपैदीमट गिय पुद्गलयन देदेनकु ओरुव पेरलीमेन दियेगिली अद जीवितक्षयट पत्वु अतर मेलेस मीगो सत्ते एम्बुलगम प्रदेशयेम पदिंचि 15 हेवरिदि पासल सिसुवेकु सह 48 हेवरिदि ओहुगे बाप्पायि वेसक पोहे दिने अधिक मिलट अलवि किरीमट रगन यामिन तिबू मत्पैन बोतल 221क समग सेककरुवन 8 देनेकु महानुवरदी अत्तरंगुवट गनीमट मध्यम पलात सुराबदु एककये निलधारिन समत् वुना किरी लीटर 8000ක් ප්‍රවාහණය කළ බවුසරයක් තිරිංග ක්‍රියා විරහිත වීමෙන් මෙලෙස අද පෙරවරුවේ පෙරලී ගොස් තිබුණේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානු ඔය ප්‍රදේශයේදී රටවටා හිරෝ දැන් ක්‍රීඩා අතරතුර श्रीलंका वसा इंग्लांत अतर पेवति पलम टेस्ट क्रिकेट तरगे इनमें सह लखन असु अटक इंचागनट इंग्लांत कंडायम अद समत्तुना तरगे पेवतुनी हेडिंगली हीदी ඊයේ දිනේදී ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 91කට සීමා කරන්නට එංගලන්ත වේගපන්දු යවන්නන් පියවර ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් ඉනිමකදී රැස් කළ 6 වෙනි අඩුම ලකුණු සංඛ්‍යාවද මෙයයි. ලකුණු ලබා ගැනීමේදී කෞෂාල් සිල්වා ලකුණු 11ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 15ක් රැස් කළා. ඊට අමතරව නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 34යි ලහිරු තිරිමාන ලකුණු 22ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා පිතිකරුවන් 7 දිනකටම ලකුණු 3 සීමාව ඉක්මවා යන්නට හැකි වුණේ නැහැ. ඉනිම වෙනසු ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 16කට කඩුලු 5ක් විඳහෙළුවා. ඔහු ටෙස්ට් ඉනිමක කඩුලු 5ක් දවාගත් 19 වෙනි අවස්ථාව මෙයයි. ඇන්ඩර්සන්ට අනගි සහායක් ලබා දුන් ස්ටුවර්ට් බ්‍රෝඩ් ලකුණු 21කට කඩුලු 4ක් දවාගත්තා. මෙම තරගයේ පළමුවෙන් පඳුරු පහර දුන් එංගලන්ත ක්‍රිකට්කින් සිය පළමු ඉනිමට සියල්ලන් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 298ක්. සමගින් හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. පැතක් නැතුව ඇත දැනගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය 93 දිස් වෙන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට රාත්‍රියේ 7ට. සුබ රාත්‍රියක්.